පණු කැවිලි රෝගය anu ඉතාමත් ඉක්මනින් සමමත පැතිරෙන දිලීර ආසද්දනයක් නිසා හටගන්නා චර්ම රෝගයක්. වසරකට මෙම රෝගී තත්ත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන පිරිස 70,000කට අධික වන බව පෙන්වා දෙනවා. බොහෝ දෙනෙකු මේ රෝගය සඳහා ප්‍රතිකාර ලබා නොගන්නා බවද සඳහන් වනවා. ඇතැම් විට මේ දිලීර රෝගය අනාගතයේදී ඔබට ආසාදනය වීමට ඉඩ තියෙනවා. ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව දැන සිටීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. මේ සියලු ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනයන් මගින් තහවුරු කළ ඒවා. නමුත් දැනටමත් ඔබට මෙම පණු කැවිලි රෝගය හටගෙන තිබේ නම් නිවසේ සිට කළ හැකි ප්‍රතිකාර ඇරඹීමට පෙර වෛද්‍යවරයෙකු මුණ ගැසී සිටීම ඔබට වඩාත් යහපත් වෙනවා. සමමතු පිට දිලීර ආසාදන තත්ත්වයන් හටගෙන තිබේ නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගින්ම ප්‍රතිකාර ලබා ගැනීමයි සුදුසු වන්නේ. වදකහ භාවිතා කරන්නට පුළුවන්. වදකහවල ප්‍රතිප්‍රදාහක ගුණයන් බහුලයි. වදකහ භාවිතා කළ යුතු ආකාරය තමයි කහ තේවලට එක්කර හෝ කෑම වේලට එක්කර භාවිතා කරන්න. දිලීර ආසාදන මත ඍජුව සමමත ආලපයක් ලෙස භාවිතා කරන්න. ජලය හෝ පොල් තෙල් සමග මිශ්‍ර කර ආසාදිත මත සමමත ආලේප කරන්න. සෝදා හැරීමට පෙර එය හැකි තරම් වෙලාවක් සමමත රැඳී තිබීමට ඉඩ සලස්වන්න. ඇපල් සයිඩර් විනාකිරි. ඇපල් සයිඩර් විනාකිරිවල ප්‍රතිදිලීර ගුණයන් අඩංගුයි. භාවිතා කරන ආකාරය තමයි කපු පුළුන් කැබලි ඇපල් සයිඩර් විනාකිරිවල පොඟවා ආසාදනය වී ඇති සමමත ආලේප කරන්න. දිනකට තෙවරක් මෙය නැවත නැවත සිදු කරන්න. ඔබ පිටතට යන්නේ නම් හෝ ආසාදිත සමමත දහදිය ඇති වී තිබේ නම් ආලේප කර මිනිත්තු 15කට පමණ පසු හොඳින් සෝදා ඉවත් කරන්න. කොහොඹ කොළ වසර සිය ගණනක් පුරාවට උසස්ම ප්‍රතිදිලීර ඖෂධයක් සහ ස්වාභාවික විෂහරණ ඖෂධීය ගුණයෙන් යුතු කොහොඹ භාවිතා කරනවා. භාවිතා කරන ආකාරය තමයි මිනිත්තු කිහිපයක් පුරාවට කොහොඹ කොළ උණුසුම් ජලයේ තබා ගන්න. එම ජලය භාවිතයෙන් ආසාදිත සම සෝදා හරින්න. බොහෝ වේලාවක් තම්බා ගැනීම හෝ කොහොඹ කොළ ඍජුවම ආසාදිත සමමත තැබීම නොකළ යුතුයි. සමමත කොහොඹ කොළ ගෑවීම නිසා දැවිල්ල හෝ කැසිල්ල ඇතිවන්නට පුළුවන්. පොල් තෙල්. පොල් තෙල් වල අඩංගු මේද අම්ල මගින් ආසාදිත දිලීරයන් වල සෛල පටලයන්ට හානි ඇති කරනවා. මෘදු හා අලුතින් නැති වූ චර්ම ආසාදන සඳහා පොල් තෙල් වඩාත් ඵලදායි. භාවිතා කරන ආකාරය තමයි දිනකට තෙවරක් දිලීර ආසාදනයට ලක් වූ සමමත පොල් තෙල් ආලේප කරගන්න. දිලීර ආසාදනය සුවපත් වී තිබුණද ඉන්පසුත් සති කිහිපයක් ගතවන තුරුම සමමත ආලේප කරන්න. පොල් තෙල් ප්‍රබල තෙතමන කාරකයක් බැවින් ඉදිරියේදී නැවත දිලීර ආසාදනය ඇතිවීම මෙමගින් වළක්වන්නට පුළුවන්. ඔරිගානෝ තෙල්. ඔරිගානෝ තෙල් වල අඩංගු තයිමෝල් සහ කැස්ට්‍රෝල් යන සංයුතීන් මගින් දිලීර වර්ධනය වීම වළක්වනවා. භාවිතා කරන ආකාරය තමයි සෑම විටම සාන්ද්‍රණය අඩු කළ ඔරිගානෝ තෙල් ආසාදිත සමමත ආලේප කිරීම සිදු කළ යුතු බව මතක තියාගන්න. දිනකට තෙවරක් මේ නැවත නැවත සමමත ආලේප කරන්න. සුදු ලුණු ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම වලට බහුලව යොදාගෙන ඖෂධයක් ලෙස සුදු ලුණු හඳුන්වන්නට පුළුවන්. සුදු ලුණු පණු කැවිලි රෝග තත්ත්වය සමනය කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නට පුළුවන්. දිලීර ආසාදනය මත අමු සුදු ලුණු මිශ්‍රණය ආලේප කිරීම සුදුසු නැහැ. එමගින් පැය ගණනක් පුරා දැවිල්ල හෝ කැසිල්ල හට ගන්නට පුළුවන්. සුදු ලුණු තලපයකට පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් කිහිපයක් මිශ්‍ර කරන්න. කපු පුළුන් හෝ පිරිසිදු රෙදි කැබෙල්ලකින් මිශ්‍රණයේ සිහින් තරලයක්සේ සමමත ආලේප කරගන්න. සෝදා හැරීමට ප්‍රථම පැය දෙකක් පමණ සමමත රැඳීමට ඉඩ තබන්න. හොඳ ප්‍රතිඵල ලැබෙන තුරු දිනකට දීවරක් මෙය සිදු කරන්න.